හරි අයිබෝල්ලම හැම දෙනාම අපි සාදරයෙන් පිළිගන්නවා ඒටි දෙවැනි අදියරට. ඉතින් අද තමයි අපේ පළවෙනිම දවස වෙන්නේ. ඉතින් අද දවසේදී අපි විෂය නිර්දේශය සහ අපේ ආයතනයේ ගුරුවරු කවුද, ආගේ විෂයන් වල තියෙන අන්තර්ගතයන් මොනවද, ඒ සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඉතින් අපිත් එක්ක වෙනදාට සම්බන්ධ වෙන අපි සර්ලක්. නමුත් අද අපිත් එක්ක සම්බන්ධ වෙයි සමහරට, නමුත් එහෙම නැතත් මම මේ සම්බන්ධයෙන් හැඳින්වීම කරන්න. හරි, අපි පටන් ගත්තොත් ළමයි ඒටි කියලා කියන්නේ විශේෂයෙන් මේක වෘත්තීය සුදුසුකම්. අපිට පුළුවන් අපි ජීවිතයේදී ළඟා කරගන්න සුදුසුකම් වර්ග දෙකක්. එකක් තමයි අධ්‍යාපනික සුදුසුකම්, දෙවෙනි එක වෘත්තීය සුදුසුකම්. අධ්‍යාපනික සුදුසුකම් කියන්නේ සාමාන්‍ය පෙළින් පටන් අරගෙන උසස් පෙළ, උපාධිය, පශ්චාත් උපාධිය, ආචාර උපාධිය, ඊට අමතරව අපි ගත්තොත් විවිධ ඩිප්ලෝමා, HND, මේ ඔක්කොම හරහා ඔයාලට එකතු වෙන අධ්‍යාපනික සුදුසුකම්. අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට ඇකඩමික්, නැත්නම් එඩ්යුකේෂනල් ක්වොලිෆිකේෂන්. හරි, ඒතර මේ හරහා අපි ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි අපි මේ සුදුසුකම් ළඟා කරගන්නේ. ඒක ලොකු කැපකිරීම කරනවා. විශේෂ උදාහරණයක් විදිහට උපාධියක් ගන්නවා කියලා කියන්නේ A-level පාස් වෙලා නේද? අපි ලොකු කැපකිරීම කරලා අවුරුදු 4ක් ඒ වෙනුවෙන් මහන්සි වෙලා තමයි උපාධියක් ගන්න. නමුත් අපේ වර්තමානයේ අපේ අධ්‍යාපනික රටාවේ නැත්නම් අධ්‍යාපනික ක්‍රමවේදයේ තියෙන අඩුපාඩුවක් නිසා වෙනත් රටවල් වගේ නෙමෙයි මේ අධ්‍යාපනික සුදුසුකම ළඟා කරගත්ත පමණින්ම රැකියාවකට යොමු වෙන්න ප්‍රමාණවත්. රැකියාවක් කියලා කියන්නේ මම කියන්නේ වෘත්තිමය යම් ලොකු විශාල ප්‍රතිලාභයන් ලැබෙන හැමෝගේම බලාපොරොත්තු ඒකනේ, හොඳ ජොබ් එකක් කියන එක නේ. දැන් හොඳ ජොබ් එකකට යන්න ප්‍රමාණවත් ද කියන ප්‍රශ්නාර්ථය අපිට ඇති වෙනවා. මොකද හේතුව ව්‍යාපාරික ලෝකේ බලාපොරොත්තු වෙනදී මේ අධ්‍යාපන ක්‍රමවේදී නිසා ක්‍රමවේදී තුලින් ලැබෙනවද කියන ප්‍රශ්නාර්ථයක්. හරි, ඒ නිසා තමයි ළමයි මේ වෘත්තිමය සුදුසුකම් අපිට වැදගත් වෙන්නේ. හරි, වෘත්තිමය සුදුසුකම්. ඉතින් වෘත්තිමය සුදුසුකම් කියලා ගත්තාම AA කියලා කියන්නේ දැන් මුලින්ම ළඟා කරගන්න පුළුවන්, බොහොම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් වෘත්තිමය සුදුසුකම්. විශේෂයෙන් ඝනකාධිකාරීවරයෙක් වෙනවා නම් අපිට පළවෙනිය මුලින්ම තියන්න පුළුවන් පියවර තමයි AAD කියලා කියන්නේ වෘත්තිමය සුදුසුකම් පැත්ත. දැන් ආවට තේරෙනව නේද ඇයි මේ වෘත්තිමය සුදුසුකම් වැදගත් වෙන්නේ කියලා? හේතුව ළමයි අපි ගත්තොත් AA qualified වෙච්ච අය වර්තමානයේ ඉන්නේ 40,000 විතර ප්‍රමාණය. AA වලට පස්සේ අපිට තියෙනවා AA කිව්වොත් පොඩි accountant කියලා. ලොකු accountant කෙනෙක් කරන විභාග දෙකක් තියෙනවා ලංකාවේ. එකක් තමයි chartered. එහෙම කිව්වම තමයි දන්නවා අපි. මේක සිංහලෙන් කියන්නේ වරලත් ඝන සාධකර්තෘ. අනිත් එක CMA. CMA කියලා කියන්නේ certified management accountant කියන වෘත්ති. පාඩම මේ දෙකෙන් තමයි ලොකු account එක. හරි, ලොකු account එක. ඉතින් මේ දෙකටම හොඳ පදනමක් සපයනවා මේ AA. හරි, AA කරාට පස්සේ මේ අධිරයන් අපි දන්නවා දෙවැනි අධිරයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉස්සරහට දැනගන්න පුළුවන් දෙවැනි අධිරයට සම්බන්ධ වෙන්න පුළුවන් මේ තුනම සම්පූර්ණ කරාට පස්සේ AD. ඉතින් ඒ නිසා AD වලින් ලොකු වැදගත් AD විභාගයේ ලොකු වැදගත්කමක් උසුලනවා මේ සම්බන්ධයෙන්. හරි, ඉතින් AD මුලින්ම පටන් ගන්න පුළුවන් සාමාන්‍ය පෙළින් පස්සේ. ඉතින් අපිත් එක සාමාන්‍ය පෙළ ඉවර වෙලා AD පළවෙනි අධ්‍යයන සම්පූර්ණ කළා, දෙවෙනි අධ්‍යයන කරන ළමයි ඉන්නවා. ඒ වගේම AD 1 සහ 2 දෙවන අධ්‍යයන දෙකම එකට හදාන ළමයි ඉන්නවා අපිත් එක්ක. ඒ වගේම කොමස් ඉගෙනගෙන කෙලින්ම AD දෙවෙනි අධ්‍යයනයට උසස් පෙළින් පස්සේ සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. ඉතින් මේ ඒ කවර හෝ ක්‍රමයකට සම්බන්ධ වුණත් මේ විභාග ළමයි ඉක්මනින් ඉවර කරගන්නත් අපිට වැදගත් වෙනවා. මොකද රැකියාව සඳහා යොමු වීදී මේ වෘත්ති සුදුසුකම් බලන නිසා. හරි හරි, අපි ඒක එහෙනම් ඉස්සරහට ගියොත් මෙතන අපට පැහැදිලි ඇති යම් දෙයක් සඳහන් වෙලා තියෙනවා. හරි, AD දෙවැනි අධ්‍යයනයේ ළමයි අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් විෂයන් හතරක්. පළවෙනි එක උසස් මෝල්ලේ ගිනුම් කරන හා පිරිවැය කරන කියන විෂය. එතන මෙතනදී ඇත්තරම මේක විෂයන් ප්‍රධාන විෂයන් දෙකක් මෙතන තියෙන්නේ. උසස් මෝල්ලේ ගිනුම් කරන
සහ පිරිවැය කරන එක. නමුත් මේ එක සබ්ජෙක්ට් එකක් කරලා මූලික ගිණුම් කරන්නේ 70%ක බර තැබීමක් කියලා තියෙනවා. ඒ වගේම 30%ක බර තැබීමක් පිරිවැය ගිණුම් කරන්නේ කියලා. ඉතින් මේ විෂය උගන්වන්නේ මේ දේශනාවේ පවත්වන මම තමයි. ඒස හොඳට මේ විෂය ඉගෙන ගන්න පුළුවන්. ඔය හරි අපි බලුවොත් දෙවෙනි විෂය ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති කියලා තියෙනවා. ඒ කියන්නේ IT සබ්ජෙක්ට් එකක්. IT ගැන තමයි මේ විෂය හරහා වයි කරගන්න. අපි තුන්වෙනි විෂය ගත්තොත් ව්‍යාපාර නීති කියන විෂය. ඉතින් තමයි ටිකක් අමාරුයි කියන විෂයක්. නමුත් මේ විෂය හරි සරල. ව්‍යාපාර සම්බන්ධයෙන් දැනුමක් තියෙන මම තමයි මේ විෂය උගන්වන්නේ. ඉතින් ඒ නිසා හොඳට මේ විෂය ඉගෙන ගන්න පුළුවන්. මොකද නීතිය දැනගත්තට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ව්‍යාපාරික ලෝකයේ ඉඳලා නීතිය දැනගන්න කෙනෙකුට තමයි මෙතනදී මේ දේශනය හොඳට පාස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාට පුළුවන් මේ විෂය හොඳින් ඉගෙන ගන්න. හරි ඊට පස්සේ අවසාන වශයෙන් අපිට විෂයක් ව්‍යාපාර කළමනාකරණය කියන විෂය අපිට කියනවා බිස්නස් මැනේජ්මන්ට් කියලා. ඉතින් මේ විෂය උගන්වන්න අපේ ඉන්න දේශකවරේ දීර්ඝ කාලයක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්. ඒ නිසා හොඳට මේ විෂයන් හතර ඉගෙන ගන්න පුළුවන්. හරි මේකෙන් පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපිට හම්බ වෙනවා AD3 අධ්‍යයන අවසාන අධ්‍යයන. වැදගත් ප්‍රධාන වූ විෂයන් හතරක් හම්බ වෙන අධ්‍යයන. ලොකු දැනුම් සම්භාරයක් එකතු වෙනවාගේ දැනුමට සහ වෘත්ති අනාගතයට මේ AD3 අධ්‍යයන. දැන් AD3 අධ්‍යයනයෙන් පස්සේ අපිට පුළුවන් මේ AD ආයතන සමාජිකයෙන් බලන්න. මෙච්චර මේ වෘත්ති විභාග කරන්නේ ඒ අදාළ වෘත්ති ආයතනයේ සමාජිකයෙක් බවට පත් වෙනවා. එහෙනම් AT ආයතනයේ සමාජිකයෙක් බවට පත් වෙන්න නම් AT1, AT2, AT3 වන අධ්‍යයන සමර්ථ වෙන්න ඕනේ. ඒ වගේම තව කුසලතා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකට අපි කියනවා බිස්නස් කමියුනිකේෂන් කියලා. බිස්නස් කමියුනිකේෂන් සබ්ජෙක්ට් එක කරන්න පුළුවන් AT පළවෙනි අධ්‍යයන සම්පූර්ණයි නම් විතරයි. දැන් AT අධ්‍යයන සම්පූර්ණ කරලා නම් පළවෙනි අධ්‍යයන දෙවෙනි අධ්‍යයනයේදී හෝ තුන්වෙනි අධ්‍යයනයේදී බිස්නස් කමියුනිකේෂන් සබ්ජෙක්ට් එක කරන්න පුළුවන්. හරි. හරි. ඉතින් AD තුන්වෙනි අධ්‍යයන සම්පූර්ණ කරාට පස්සේ අපි වසරක පළපුරුද්දක් ගන්නවා. මෙන්න මෙතනදී පොඩි නෙමෙයි ලොකු වැරද්දක් කරනවා ළමයි. මෙතනින් එහාට අපි අවුරුද්දක එක්ස්පීරියන්ස් එකක් පෙන්වන්න ඕනේ තියනවා කියලා AD ආයතන. නමුත් අපි AT ආයතනයේ සමාජිකත්වය ලබා ගන්නවා කියන අරමුණට පටු ලඟු වෙන්න හොඳයි. නතර වෙන්න හොඳයි. අපි මෙතනින් පස්සේ අපි මොකද කරන්න කියන එක තීරණය කරන්න ඕනේ. ඒක වැදගත්. දැන් උදාහරණයක් විදිහට CMA කරනවා නම් AT වලින් පස්සේ කියන ලොකු accountant කෙනෙක් වෙන්නේ CMA කරනවා. CMA කරනවා නම් ඔයා සම්බන්ධ වෙන්නේ CMA දෙවනි අධ්‍යය. මේ විෂය AT අධ්‍යය තුනම සම්පූර්ණ කරාට පස්සේ. හරි. දෙවනිය. හරි. එතනදී CMA ආයතනය අපින් ඉල්ලනවා අවුරුදු 3ක් අධ්‍යක්. දැන් මේ AT ආයතනයේ වෙනම අවුරුද්දක් දීලා තව අවුරුදු 3ක් CMA ආයතනයේ දෙන්න ගියොත් අවුරුදු 4ක් සම්පූර්ණ කරනවා. අපි මොකද්ද කරන්න ඕනේ? මොලේ ඇති හොඳම දේ. CMA ආයතනයේ ලියාපදිංචි වෙලා AT 3 ඉවරනකම CMA ආයතනයේ ට්‍රේනින් එක නැත්තම් අද්දකීම් අවුරුදු තුන පටන් ගන්න ඕනේ. යාළ පොතකුත් තියෙනවා පොතක් අරගෙන ඒක කියලා මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඉතින් ඒ කව වෙන අවුරුදු තුනෙන් අවුරුද්ද AT ආයතනයේ ඉදිරිපත් කරලා අපිට සමාජිකත්වයේ ගන්න පුළුවන්. නමුත් මෙතනදී ළමයි කරන ලොකු වැරද්ද තමයි තමන්ගේ අරමුණ ලඟු කරලා නැත්තම් AT විතරක් සුදුසුකම ගන්නවා කියන අරමුණෙන් AT වලට ට්‍රේනින් යනවා. අවුරුදු ඉවර වෙනවා. නමුත් ඊට පස්සේ ගිහිල්ලා CMA හෝ චාර්ටර්ඩ් කරන්න බලද්දී ආයි පටන් ගන්න. ඉතින් ඒ නිසා මේ වැරද්ද කරගන්න එපා. ඉතින් මම පන්තියේදී පිළිබඳව ළමයින්ට උපදෙස් දෙනවා. ඔබට තවදුරටත් මේ විස්තර ලබා ගන්න පුළුවන්. දැන් AT වලින් පස්සේ අපි හිතමු ඔයා චාර්ටර්ඩ් කරනවා. එහෙම නැත්නම් CMA එක ලොකු accountant. ලොකු accountant කෙනෙක් වෙන්න නම් අපි කෙලින්ම සම්බන්ධ වෙන්නේ දෙවනි අධ්‍යයනයට. මේ විභාග දෙකේදී මේ කරන්න තියෙන්නේ ළමයි මේ දෙවනි අධ්‍යයනයේ සබ්ජෙක්ට් දෙකක් උද. පැහැදිලි සබ්ජෙක්ට් දෙකක්. ඒ සබ්ජෙක්ට් දෙකේ දෙකම AT හරහා ඉගෙනගෙන යන සබ්ජෙක්ට් දෙකක් වාට ලැබෙන. මේ එක්සෑම් එක නැත්නම් CMA චාටර් මේ කියන විභාග දෙකේදීම ඔන්ලයින් එක්සෑම් තියෙනවා. ඒ ඔන්ලයින් ඉරිගාන ප්‍රශ්න MCQ ප්‍රශ්න 50ක් තමයි ලැබෙන්නේ.
ඒ 50 සම්පූර්ණ කරගන්න පුළුවන් බොහොම පහසුවෙන් ඒටි හරහා. ඒක තමයි මේ ඒටි හරහා ලොකු ප්‍රථම පියවරක් තියෙනවා කියලා කියන්නේ මේ අනිකුත් විභාග සමඟ. හරි. දැන් මේකෙන් පස්සේ ඔයාලට හම්බෙන ප්‍රතිලාභය මොකක්ද? ආ. දැන් මෙතනින් පස්සේ අපි හිතමු උදාහරණයක් විදිහට වරලක් ඝනසාධි කරන ආයතන. එහෙනම් ඒ ආයතනයේ පවත්වන මේ විභාගය සම්පූර්ණ කරාම ඔයා මොකද වෙන්නේ? වරලත් ඝනකාධිකාරී ආයතනයේ සමාජිකයෙක් බවට පත් වෙනවා. එයාට හම්බ වෙනවා මෙන්න මේ පදවි නාමය. ACA කියන පදවි නාමය. Associated Chartered Accountant කියන පදවි නාමය. ඔයාගේ පුළුවන් නමට ඉස්සරහින් සුදුසුකම් යටතේ ඔයා දාගන්න. වරලත් ඝනකාධිකාරීවරු වර්තමාන ලංකාවේ ඉන්නේ 8000 ක ප්‍රමාණය. අවුරුදු 60ක් පුරාවට අටමයි. ඉතින් මේ වෙද්දි බහුතර ප්‍රමාණය රටින් බැහැරව ඉන්නේ. ඒ වගේම මේ අතරින් මියගිය කොටසකුත් ඉන්නව නේද? ඒ නිසා අඩු ප්‍රමාණයක් තමයි. ඒ අඩු ප්‍රමාණය ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි දුමු CMA කරා. දැන් CMA කරා නම් ඔයාලට හම්බ වෙනවා තව සුදුසුකමක් ACMA කියන සුදුසුකම. ACMA Associated Certified Management Accountant කියන සුදුසුකම. කළමනාකරණ ඝනකාධිකාරිය නැත්නම් CMA accountant ලා කියදී ඒ විභාග සම්පූර්ණ කරා. 2500ක්. මොකද ඒ ආයතනේ ලොකු කාලයක් තිබ්බ ආයතනයක් නෙමෙයි. 2008 තමයි සංස්ථාපනය වෙන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිද? දැන් මේ විභාග හරහා දැන් අපිට AD කී දෙනෙක් ඉන්නවා? AD සම්පූර්ණ කරපු ලංකාවේ ඉන්නේ 40000 ක ප්‍රමාණයක්. එහෙනම් 40000කට එක්කෙනෙක් එකතු වෙනවා ඔයා. ඒක ඉවරනාට පස්සේ CMA කරාම 2500ට එක්කෙනෙක්. චාර්ටඩ් කරලා ඉවර කරොත් ආය එකතු වෙන්නේ 8000කට. ඒ නිසා මේ ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ 8000කට 2500කට 40000කට එකතු වෙන්න තමයි අපි මේ වෘත්තිමය සුදුසුකම් හදාරන්නේ. මේ හරහා ව්‍යාපාරික ලෝකයේ වට ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉල්ලුම ඔන්න ඉල්ලුමට සැපයුම අපි තියනවා ලොකු මිලක් යන. මොකද අඩු ප්‍රමාණයක් නෙන්නේ. අඩු ප්‍රමාණයක් තියෙද්දි වැඩි මිලක්. ඒ කියන්නේ වැඩි වැටුපක් වාට ඉන්නේ. හරි. ඉතින් දැන් ඔයා බලයි මේ විභාග සම්පූර්ණ කරන්න ගියාම ලොකු කාලයක් යනවා. ඔව්. යම් කාලයක් ගත වෙයි. ඒක ඇත්තටම මේක දීර්ඝ කාලීන අරමුණක් වෙන්නේ. දැන් මට බොහොම සරලව කියන්න තිබ්බා මම ඔයා IIT දෙවෙනි අදියරේ න්යා හරි දෙවෙනි අදියරේ විෂයන් හතර එනම් මෙන්න සිලබස් එක අපි පටන් ගමු. එහෙම කරන්න පුළුවන්. නමුත් මගේ වගකීම තමයි ඔයාලගේ අනාගතේ ඔයාලට කවුරු බවට පත් වෙන්න පුළුවන්. කෙටි කාලීනව අරමුණක් ඇතුව ගමන් කරනවා නේද? අර දීර්ඝ කාලීන අරමුණක් ඇතුව ගමන් කරලා ඒ මට්ටමට ළඟා වෙන්න ඔයා ගත යුතු ප්‍රයාමාර්ග මොනවද කියන එක කියලා දෙන්න. ඒ වෙන වෙන්න ඕනේ. හරි ඒ නිසා තමයි මේ අපි පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් මේක ඔයාලට ලොකු වටිනාකමක් එකතු වෙයි කියලා අපි හිතන. හරි? හරි අපි යමු ඉස්සරහට. දැන් මෙතනින් සීමා වෙන්නේ නැහැ ළමයි. තව දුරටත් ඔයාට පුළුවන් මේ විභාග හදාරන්න. මේ බලන්න AD කරලා ඔයා චාටඩ් කරොත් ඔයාට හම්බ වෙනවා ACA කියන පදවිය නේ පදවි නාම. ඒ වගේම CMA කරොත් ACMA කියන පදවි නාම. ඉතින් නතර වෙන්න ඕනෙත් නෑ. දැන් ඔයාට ඕන නම් UK යන්න ඕන නම් UK exam එකක් කරන්න පුළුවන්. මේ ආයතන කතා වෙලා මේ මාර්ගය හදලා තියෙන. ආ ඔයා මේක සම්පූර්ණ කරා නම් ආ මේ අධීරේ මේ සුදුසුකම් මේ මොනවද කරන්න ඕන විශේෂ. ආ යාලා ඇග්‍රි වෙලා එකඟ වෙලා මෙන්න මේ විෂයන් තමයි කරන්න ඕනේ කියලා එකඟ වෙලා. ඒ එකඟතාවයන්ට අනුව අපි කියලා මොකද කරන්නේ? ආ එකින් එක විභාග සම්පූර්ණ කරන්න ඕන. ඕස්ට්‍රේලියාව යන්න ඕන වාට පුළුවන් සර්ටිෆයිඩ් මැනේ පබ්ලික් අකවුන්ටන්ට් කියන එක්සෑම්. ඉතින් මුලින්ම කරන්න ඕනේ මේ වෘත්තිය එක වෘත්තිය සුදුසුකම් ළඟා කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් ඒවාට උදල් හදල් දෙන ප්‍රමාණය අනුව තමන්ගේ අවශ්‍යතාවය අනුව ඒවට යොමු. පැහැදිලිද? හරි. තව උදාහරණයක් කිව්වොත් අපි හිතමු AD කරමු. ඉවරයි. AD වරුණා CMA වලට යනවා. CMA දෙවැනි අදියර යන්නේ දෙවැනි අදියර සම්පූර්ණ කරාට පස්සේ තුන්වැනි අදියර තියෙනවා. තුන්වැනි අදියර විෂයන් හතරයි තියෙන්නේ. මීඩියම් තමයි. නමුත් කරන්න පුළුවන්. ඒකත් ඉවර වෙනවා. නෑ වාඩ ඩිග්‍රී එකක් නැත්තම්. CMA ආයතනේ ඕපන් යුනිවර්සිටි එකත් එක කතා කරලා ඔන්න ඕන ළමයින්ට chance එකක් හදලා ඕපන් යුනිවර්සිටි එකේ ඉන්ටර්නල් ඩිග්‍රී එකක් තියෙනවා BMS ඩිග්‍රී කියලා. අද කියන්නේ බැචලර් ඔෆ් මැනේජ්මන්ට් ස්ටඩීස් කියන මේ අභ්‍යන්තර විශ්වවිද්‍යාල පාඩිය.
මේකේ තුන්වෙනි අවුරුද්දට සම්බන්ධයි. ඒ අවුරුදු දෙකක් ඉදහස්. CMA තුන්වෙනි අදියර සමානයි. අන්න බලන්න ඩිග්‍රී එකක් ගන්න පුළුවන් මෙතන. අභ්‍යන්තර උපාධිය. ඩිග්‍රී එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් CMA සම්පූර්ණ කරාට පස්සේ MBA එකක් කරන්න පුළුවන්. MBA එක කරන්න පුළුවන් සාමාන්‍ය මාස 10ක් කරන්න පුළුවන් මාස 8ක් කරන්න. මේ බලන්න ඔයාලට යන්න පුළුවන් දුර ප්‍රමාණය කොච්චරක්ද කියලා ඉතින් නේ. එහෙනම් මේ හරහා ලොකු ගමනක් යන්න පුළුවන්. පැහැදිලිද? ලොකු ගමනක් යන්න. ඉතින් අපිත් ඔය වගේ පටන් අරගෙන මෙන්න මේවා ඉවර කරලා මේ මෙතනට ඇවිල්ලා මේ දෙකම අරගෙන ඉන්න. මේ දෙකම තියෙන. ඉතින් එහාට මට යන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඉතින් ඩිග්‍රී එකක් කොහොමද තියෙන්නේ? ඒ නිසා තමන්ට අවශ්‍යතාවය දෙනවා මේ සුදුසුකම් මොනවද ලබා ගැනීම කියලා අපි හරි හරි නෝ අපි යමු ඉස්සරහට හරි දැන් අපිට හම් වෙනවනේ ඵල විෂයන් හතරක් කිව්වා නේද ඒ විෂයන් හතර අතරින් අපිට හම් වෙන පළවෙනි විෂය තමයි ඔයාලගේ ආසම විෂය වෙන්නේ මූල්‍ය ගිණුම් කරණය හා පිරිවැය කරණය කියන විෂය මේ විෂය උගන්වන්නේ මම ඉතින් අපි බැලුවොත් ඒ විෂය යටතේ අපිට ආවරණය වෙන්නේ පළවෙනිම චැප්ටර් එක යටතේ අපි ඉගෙන ගන්නවා මේ මූල්‍ය ප්‍රකාශන වල තියෙන මූලික අංග මොනවද මූලික අංග පහයි තියෙන්නේ මුන් කරන්නේ එච්චරට ලේසි අපේ ඇඟිලි ගානට තමයි හැමදේම තියෙන්නේ මූලික අංග පහයි හා මූලික අංග පහයි ඒ වගේම සංරචක ඉතින් මොනවද මූලික අංග සංරචක පහ මොකක් කියන එක අපි මෙතනදී ඉගෙන ගන්නවා ඊට අමතරව මූල්‍ය ප්‍රකාශන වලට කරන ගැළපීම් ගැන අපි ඉගෙන ගන්නවා විභාගෙදී මේ සඳහා ලකුණු 15ක වර්ගවීමක් කියලා. අපි දෙවෙනි චැප්ටර් එක දිහා බලුවොත් අපිට හම්බ වෙනවා විශේෂයෙන් සමාගමක් සඳහා මූල්‍ය ප්‍රකාශ කරනවා. අපි දන්නවා ව්‍යාපාරික ලෝකේ තියෙන ප්‍රධාන ව්‍යාපාර සංවිධාන තුනක් වර්ග තුනක් තනිපුද්ගල, හවුල් ව්‍යාපාර සහ සමාගම. නමුත් තනිපුද්ගල සහ හවුල් ව්‍යාපාර කියලා කියන්නේ අවිධිමත් ස්වභාව ව්‍යාපාර. නීත්‍යානුකූල දරුවෙක් විදිහට ව්‍යාපාරික ලෝකෙට බිහි වෙන ආයතනය තමයි සමාගම. සමාගම් තමයි නීතිය ඉදිරියට ගියාම පුද්ගලයෙක් විදිහට සලකනවා. සමාගමකට පුළුවන් අපි වගේම ඉඩම් එළදී කරන්න. වත්කම් අත්පත් කරන්න. නමුත් ඒ වැඩේ කරන්න බෑ හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ පුද්ගල ව්‍යාපාර. පැහැදිලි. ඒ නිසා අපි මෙතනදී කතා කරන්නේ සමාගම් ගැන සමාගම් වල විශේෂයෙන් ප්‍රශ්න තියෙනවා නම් ළමයි ඉස්සරහට ගිහින් අහන්න තවදී. හරි අපි අවසානටම ප්‍රශ්නවලට සමාගම් ගැන තමයි අපි කතා කරන්නේ. සමාගම් ගත්තාම ළමයි විශේෂයෙන් ප්‍රධාන සමාගම් වර්ග දෙකක් තියෙනවා ලංකාවේ. පෞද්ගලිකව තියෙන සමාගම් සහ පොදු සමාගම් කියලා. අපි මේ අදියරේදී කතා කරන්නේ පෞද්ගලික සමාගම. එහෙම නැත්නම් පොදු සමාගමක් වුණත් මේ කලමනාකරණය සඳහා සකස් කරන මූලික ප්‍රශ්න ගැන. හරි. හරි තුන්වෙනි චැප්ටර් එක වෙන්නේ හවුල් ව්‍යාපාරම. මයින්ද ටිකක් විතර අමාරුයි කියන විශයක් නමුත් හරිය ලේසියෙන් අපිට මේ චැප්ටර් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාර විනුක්තනේ සම්බන්ධ ලකුණු 15ක බර තිබීම මේ හතිලද. හතරවෙනි චැප්ටර් එක ගත්තොත් අසම්පූර්ණ වාර්තා භාවිතා කර අසම්පූර්ණ වාර්තා. අසම්පූර්ණ වාර්තා කියලා කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් විදියට මේ පොඩි ව්‍යාපාරක මේ පොඩි ව්‍යාපාර වලට බෑනේ මේ අපි වගේ ඝනකාධිකාරීවරු බඳවගෙන ලොකු වැටුපක් ගෙවල ගිණුම් කටයුතු කරා. ඒ නිසා ඒ වගේම මේ පොඩි ව්‍යාපාරයේ අයිතිකරුවෝ එයාලා නොදැනුවත් මේ ගිණුම් කරන්නේ ලැබෙන ප්‍රතිලාභයන්. ඒ නිසා එයාලා පවත්වාගෙන යන වාර්තාව අසම්පූර්ණයි. දිත්ත සටහන් ක්‍රමයක් නැහැ. අසම්පූර්ණ වශයෙන් තමයි වාර්තාවන් පවත්වන්නේ. එහේ එවැනි ව්‍යාපාරික කොහොමද මූල්‍ය ප්‍රකාශ හදන්නේ කියලා තමයි අපි මේ කොටසෙදී ඉගෙන ගන්නේ. ඒ වගේම අපි ඉගෙන ගන්නවා ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාරයක කොහොමද මූල්‍ය ප්‍රකාශ හදන්නේ. ඒක සඳහා ලකුණු 10 10 ගන්න විභාග ගණන් දෙකක් ඇති. ඒ නිසා තමයි 20ක බරක බීමක් විභාගයේදී තියලා දෙන්නේ. හරි. හරි. අවසාන වශයෙන් මම කලින් කිව්වා වගේ 70%ක මූල්‍ය ගිණුම් කරන්නේ වන් ඉවර වෙනවා. දැන් එනවා පිරිවැය ගිණුම් කරන්නේ 100%. විශේෂයෙන් නිෂ්පාදනය කරන ආයතන ව්‍යාපාරික ලෝකේ තියෙන ප්‍රධාන ව්‍යාපාර වර්ග දෙකක් එකක් තමයි මිලදී අරගෙන විකුණන. යාල කරන්නේ buying and selling. එච්චරයි. නමුත් තව ව්‍යාපාරයක් ඉන්න අනිවාර්යයෙන්ම යා නිෂ්පාදනය කරනවා. තාගෙනුට ගන්න. නේද? නිෂ්පාදන ආයතනයක්. නිෂ්පාදන ආයතනයකට තමයි මේ පිරිවැය ගිණුම් කරන්නේ අතිවිශාල වැදගත්කමක් තියෙන.
මම රැකියාව විදියට කරන්නේ ලංකාවේ රෙදි නිෂ්පාදනය කරන සමාගමක ලංකාවේ දෑවැන්තම රෙදි නිෂ්පාදනය කරන සමාගමේ සීනියර් මැනේජර් ෆයිනෑන්ස් විදියට මම කටයුතු කරන්නේ. ඉතින් පිරිවැය ගිණුම් කරණය අපිට ලොකුවට බලපානවා. කොහොමද මේ පිරිවැය රෙදි කිලෝ එකක පිරිවැය කියේ කොහොමද මේ පිරිවැය හැදිලා තියෙන්නේ? නූල් ගෙනල්ලා ඒ නූල් අමු රෙදි බවට පත් කර ඒ අමු රෙදි ඩයිගර් අවසානයේදී රෙදි කිලෝ එකක් විකුණන එක තමයි අපි කරන්නේ. ඉතින් මේ කාර්ය හරහා කොහොමද රෙදි කිලෝ එකක මිල තීරණය වෙන්නේ? ඒ සියල්ල අපි මෙන්න මේ පිරිවැය ගිණුම් කරන්නේ. ඉතින් කතා. හරි. හරි එතනින් ඔයාගේ මේ සබ්ජෙක්ට් එක අවසන් වෙනවා. ඉතින් අපි මේ සබ්ජෙක්ට් එකත් එක්ක ඔයාලට පුළුවන් ලොකු දැනුම් ප්‍රමාණයක් එකතු කරගන්න. ඉතින් මම ආරාධනා කරනවා විශේෂයෙන් මේ විෂය ඉගෙන ගන්නකොට අන්තිම මොහොත වෙනකන් නම් ඉන්න එපා. මුල පටන් ගත්තට පස්සේ මොකද මාස 6ක කාලයක් තියෙනවා. අපි දැනුමේ මට්ටම යම් ප්‍රමාණයක වැඩි කරගෙන වැඩි කරගෙන යනවා. මේක ඔන්ලයින් නිසා තවත් වැඩි ලේසි අපේ වැඩිපුර වැඩ කරන්න පුළුවන්. ඒ හරහා ඉතින් ඒ නිසා අපි තියෙන දෙන රෙකෝඩින්ග්ස් ටික බලන්න අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව මුල ඉඳන් මේ වැඩ කටයුතු ගොඩ ගහ ගන්න නැතුව කරගෙන ඉන්න. මොකද ඒක වැදගත්. ඒ විනය පවත්වා ගන්න එක වැදගත් වෙනවා භාගෙදි. මොකද මම දැන් මේ පැහැදිලි කරන්නේ මේක මේ කෙටි කාලීන අරමුණක් ඇතුව යන ගමනක් නොවෙන්න ඕනේ. දීර්ඝ කාලීන අරමුණක් සහිතව යනවා නම් අනිවාර්යයෙන්ම වාගේ ක්‍රමවේදය විනයානුකූලව සිද්ධ වෙන්න ඕනේ. මොකද්ද විනය කියලා කියන්නේ? අධ්‍යාපනයේ අදාරම ළමයෙකුට ඉන්න විනය තමයි. ඉගෙන ගන්න දේ ඒ කාලය අතරතුර නැත්නම් එදිනෙදා මේ වැඩ කටයුතු කරන්නේ අද ඉගෙන ගත්තනම් අද මොහොත හෙට මේ වැඩ ඉවර කරනවා. ඉතින් එහෙම කරනවා නම් වෙන ක්‍රමවේදයක් නැහැ ඉගෙන ගන්න. ඒක තමයි තියෙන එකම ක්‍රමවේදය. නමුත් අපි මේක එකතු කරගන්න වෙන්නේ මේ වැඩේ අසාර්ථක. මොකද මේ සතියේ කියලා දෙන දේ ඊළඟ සතියට සම්බන්ධයි. ඉතින් මේ සතිය කියලා දෙන දේ අමතක කරලා ඊළඟ සතියට ආවම මාව බෙන්නේ අඟහරු ලෝකෙන් ඇවිල්ලා කියනවා නේ. ඒයි තේරෙන්නේ නැහැ. හා ඉතින් ඒ නිසා වාගේ මීටරේ ඇඩ්ජස්ට් කරගන්නවා දැනගන්න. හරි. හරි මම කවුද කියලා කිව්වොත් මම නම මංජුල. මට මමත් කැලණේ විශ්වවිද්‍යාලේ උපාධිධාරීවරේ. මට තියෙන HRND එකක් මානව සම්පත් කළමනාකරණ උපාධියක්. නමුත් මානව සම්පත් කලමනාකරණයේ හදාරබට මගේ අරමුණක් ගණකාධිකාරී. ඒ නිසා ගණකාධිකාරීවරයෙක් වෙන්න මම AT කරාට පස්සේ chartered කරනවා. chartered accountancy කියන විභාගය සම්පූර්ණ කරනවා. කරලා අර 8000ට එක්කෙනෙක් විදිහට එකතු වෙලා. ඉතින් ඒ නිසා අපිට ලොකු වටිනාකමක් ව්‍යාපාරික ලෝකෙ එකතු වෙලා තියෙනවා. ඉතින් මෙතනට එන්න ඕන ළමයි මේකේ ප්‍රතිලාභ පිළිබඳ දැනගන්න. හරි. හරි ඊළඟ විෂය තමයි ව්‍යාපාරික ගණිතය කියන විෂය. ඉතින් මේ විෂය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් AT1 පළවෙනි අදියරේදී සම්බන්ධ වුණා කාර්ය බල නිසා. හරි මේ විෂය සම්බන්ධයෙන් මම ඒ වීඩියෝ කළාම ඉවන්න ඒක බලන්න. බැලුව චැප්ටර්ස් විදියට වාට මූලික ගණිතය කියලා හම්බ වෙනවා පළවෙනි චැප්ට් එක. මේ විෂය හැමෝම හදාරන්න ඕනේ නැහැ. විශේෂයෙන් AT එක සම්පූර්ණ නොකරපු AT දෙවනිය අදියරට ඍජුවම A level commerce ඉවර වෙලා සම්බන්ධ වෙන දරුවෝ අනිවාර්යයෙන්ම ගණිතයේ විෂය හදාරන්න ඕනේ. ඒක සඳහා තමයි අපි මේ විෂය ඉදිරිපත් කරලා තියෙන්නේ. ලකුණු 15ක් තියෙන මූලික ගණිතය යටතේ සරල ගණිතය ගැන කියලා දෙනවා. ඒ වගේම ව්‍යාපාරය සඳහා මූල්‍ය ගණිතය, මූල්‍ය financial means. පොලිය, වැල් පොලිය කොහොමද හදන්නේ ගැන කතා කරනවා මේ මූල්‍ය ගණිතය යන. ඊළඟ චැප්ට් එක විදිහට මූල්‍ය කර්මන්නේ මිනුම් නැත්නම් අවකලනයේ අනුකලනයේ කොහොම සම්බන්ධ වෙන්නේ? ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත ළමයි දන්නවා මිල වැඩි වුණාම ඉල්ලුම කොච්චර වෙනස් වෙනවද? මේක තීරණය වෙන්නේ මේ අවකලනය. ඉතින් ඒ ගැන වාරණ පුළුවන් ලකුණු 10ක් අරගෙන ඉගෙන ගන්න සර්. ඊට පස්සේ දත්ත ඉදිරිපත් කිරීම හා සවිස්තර මෙනු කියන චැප්ට් එක යටතේ ලකුණු 15ක බරතැබීමක් තියෙනවා. ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට පස්වෙනි චැප්ට් එක ප්‍රමාණාත්මක විචල්යන් දෙකක් සංසන්දනය කරනවා. විචල්යන් දෙකක් කොහොමද සංසන්දනය කරන්නේ කියන එක ඉගෙන ගන්නවා. ඒ සඳහා ලකුණු 15ක බරතැබීමක් තියෙනවා.
ඕලෙල් වලට ළමයි ඉගෙනගෙන යන්නේ විශේෂයෙන් සම්භාවිතාවය ගැන. එතනදීත් අපි සම්භාවිතාවය ගැන ඉගෙන ගන්න යම් ප්‍රමාණයක් පිටට ලකුණු 15ක වර්ගීකරණයක් කියලා දෙනවා. හත්වෙනි චැප්ටර් එකේ දර්ශක අංක හා පුරෝකථන කියන එක වැදගත්. ලකුණු 10ක බලතැබීමක් කියලා දෙනවා. දැන් පුරෝකථන කියන එක හරි වැදගත්. විශේෂයෙන් ආයතනයකට සම්බන්ධ වුණාම ආයතන අයවැය. නේ අයවැය කියලා කියන්නේ පුරෝකථන. ඊළඟ අවුරුද්දේ අයවැය හදලා තියෙනවා. මේ විදිහනේ. නමුත් ආයතනයක් හදලා නැතුව ඉතින් නමුත් අපේ ආයතනය අපි අයවැය හදලා ඉවරයි. හරි අයවැය හදලා ඉවරයි. ඔ මේකේ AT එකේ සබ්ජෙක්ට් එකක් තමයි. මේක AT එකේ වුණාට AT දෙකේ දි කරන්න ඕනේ කවුද? ඒ කොමස් කරන ළමයි. විශේෂයෙන් කොමස් කරලා AT දෙවෙනි අදියරට සම්බන්ධ වෙන ළමයි මේ විෂය හදාරන්න ඕනේ. හරි මම කිව්වේ අයවැය වැදගත්. ඒ නිසා පුරෝකථනයක් කරන හැටි අපි ඉගෙන ගන්නවා මේ අපිට චැප්ටර් එක ඇර. සර් ගැන කිව්වොත් සර් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් කොළඹ යුනිවර්සිටි එකෙන් ඩිග්‍රී එකක් අරන් තියෙන්නේ. ඒ වගේම සර් විසිටින් ලෙක්චර් කෙනෙක් විදියට විශ්වවිද්‍යාලවල දේශන පවත්වන සර් කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශන පවත්වන. ඒ වගේම තව විශ්වවිද්‍යාල කීපයක දේශන පවත්වන. ඉතින් මේ විෂය හොඳට ඉගෙන ගන්න පුළුවන් සර්. ඒක සාමාන්‍ය මතයක් තියෙනවා මැත්ස් කියන එක හරි අමාරු කියලා. නමුත් ඔයාලට තේරෙයි මැත්ස් කියන්නේ කොච්චර ඉන්ට්‍රෙස්ටිං විෂයක්ද කියලා. සර් ඒක ගණන් හදත්. හරි. ඉතින් මේ විෂය හදාරන ළමයින්ට කරන ගෙන් කරන එකම ඉල්ලීම තමයි මේ විෂය පටන් ගන්නකොටම අපිට ඕන වෙන සයන්ටිෆික් කැල්කියුලේටර් එකක්. සයන්ටිෆික් කැල්කියුලේටර් එකක්. මොකද මේ සයන්ටිෆික් කැල්කියුලේටර් එක පාවිච්චි කරන් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ඒක ගැන විස්තර සර්ගේ පළවෙනි ලෙක්චර් එකේම සර් දෙයි. ඒ නිසා ලෙක්චර් එකේ පස්සේ අනිවාර්යයෙන්ම කැල් එකක් ගන්න. හරි අපි ආගියොත් ඊළඟ විෂයට අපේ ISD නැත්තම් ඩිජිටල් පරිසරයේ බිස්නස් තොරතුරු පද්ධති කියන විෂය අපිට හම්බ වෙන්නේ. බලමු සර් සම්බන්ධ වෙනවද කියලා. ධම්මික සර්. ධම්මික සර් තමයි අපි IT විෂය කරන්නේ. IT විශේෂඥයා. හරි මේ විෂය ගැන කිව්වොත් මේක IT සම්බන්ධ විෂයයි. ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති කියලා කියන්නේ. පළවෙනි චැප්ටර් එක යටතේ තොරතුරු පද්ධති සංකල්ප සහ තොරතුරු පද්ධති වල බලපෑම්. ইনফরমේෂන් සිස්ටම් එකේ තියෙන ආයතනයක් ගන්නවානේ. ඉතින් ইনফরমේෂන් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? ඒකෙන් ආයතනයකට ඇති වෙන බලපෑම් මොකක්ද කියන එක තමයි අපි මෙතනදි කතා කරන්නේ. ඒ සඳහා 10%ක බලපෑමක් කියලා දෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය සඳහා යටිතල පහසුකම් ඕනේ. යටිතල පහසුකම් ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ, ඊමේල් මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. ඒ හරහා තමයි තොරතුරු තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ලකුණු 25ක වර්ගීකරණයක් තියෙනවා. ඉගෙන ඔයාලට කතා කරන්න පුළුවන් සර් විශේෂයෙන් ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් අරගෙන මේක පැහැදිලි කරනවා. ඉතින් ඒ හරහා ඔයාලට මේ සම්බන්ධයෙන් හොඳට ඉගෙන ගන්න පුළුවන්. සංවිධානයක නැත්නම් ආයතනයක තියෙන තොරතුරු පද්ධති මොනවාද? ආයතනයක තොරතුරු පද්ධති තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගිණුම් කරන පද්ධතිය තුළ තමයි සියලු තොරතුරු අවුරුදු ගණනාවක තොරතුරු තියෙන්නේ. නෝ විකුණුම් කොච්චරක්ද? හැම ආයතනයකම විකුණුම් කීයද? මේ තොරතුරු සියල්ල ගිණුම් කරන පද්ධතිය තියෙනවා. ඉතින් සංවිධානයක නැත්නම් ආයතනයකදී තොරතුරු පද්ධති මොනවාද කියන එක මේ අපි ඉගෙන ගන්නවා. කොමු 30ක බලතැබීමක් විභාගයේ තියෙනවා. තොරතුරු පද්ධති හා සඳහා ආචාර ධර්මානුකූල සමාජය හා නෛතික පරිසරය. මොකද මේ නෛතික මේ පරිසරය. නීතිය බලපාන තොරතුරු පද්ධතිය සඳහා. ඒ වගේම ආචාර ධර්මානුකූල වෙන්න ඕන කියලා කියන්නේ අපි දකිනවා විශේෂයෙන් තොරතුරු ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ගත්තහම හැකර්ස්ලා ඉන්නවා නේද? ගොඩක් ප්‍රශ්න තියෙනවා යම් යම් තැන්වල සිකියුරිටි සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් කතා කරනවා මේ ලකුණු 20ක් විභාගයේදී ඒ සඳහා බාර දීලා තියෙනවා. පස්වෙනි අවසාන චැප්ටර් එක විදිහට තියෙනවා තොරතුරු පද්ධති මත බලපාන තාක්ෂණික ප්‍රවණතා වර්තමාන කියන ට්‍රෙන්ඩ් මොනවද කියන එක කතා කරනවා. ඉතින් මේ විෂය සම්බන්ධයෙන් මම ලොකු දැනුමක් නැති වුණත් ඉතින් චැප්ටර්ස් ටික රිවයිව් කරනවා මම කරේ. ඉතින් ළම ඔයාලට පුළුවන් ළමයි මේ සම්බන්ධයෙන් සර්වින් වැඩි විස්තර දැනගන්න, ඒ වගේම මේ විශ්ය හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ සර් තමයි ධම්මික සෙනෙවිරත්න සර්. සර් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක්. ඉතින් මම ඇත්තටම කලින් වැඩ කරපු සොෆ්ට්වෙයාර් කම්පැනි එකක්, ඕස්ට්‍රේලියන් කම්පැනි එකක්. ඉතින් අපේ ලංකාවේ සෑහෙන පිරිසක් ඉංජිනේරුවෝ පාවිච්චි කරලා තමයි සොෆ්ට්වෙයාර් හදන්නේ. ඉතින් ඔව් අපි ඒවා හදලා මේ ආයතන ගැන කිව්වොත් හදලා අපි කරන්නේ ඒ විකුණන ඕස්ට්‍රේලියා, කැනඩා, UK කියන ආයතන වලට විකුණන එක තමයි.
ලංකාවේ ඉංජිනේරු කියලා තමයි. මේ ඉන්නේ කෙනෙක් තමයි. ඉතින් ඒ ආයතනයේදී හම්බෙච්ච සර් කෙනෙක් තමයි. ඉතින් අපි ඒක දේශන වලට සම්බන්ධ වෙලා මේ ප්‍රායෝගික අධ්‍යක්ෂීන් තියෙන සර් කෙනෙක් තමයි උගන්වන්නේ. ඒ වගේම මේ සර් විශේෂත්වය තමයි CMA ඕස්ට්‍රේලියා විභාගය. ඒක වැදගත් වෙනවා. එතකොට මොකද ව්‍යාපාර සම්බන්ධයෙන් දැනුමකුත් සර්ට තියෙන නිසා. හරි. හරි ඊළඟට වෙනවා ඔන්න ව්‍යාපාර නීති කියන විෂය. ඉතින් ව්‍යාපාර නීති උගන්වන්නේ මම. අපි මුලදී ඇයි අපිට ව්‍යාපාර නීති කියන විෂය වැදගත් වෙන්නේ කියලා කිව්වොත් ඇයි මේ ධනකාධිකාරීවරු නීතිය වැදගත් වෙන්නේ? නීතිය තියන ළමයි ප්‍රධාන සංකල්පය සියලු දෙනා නීතිය දැන සිටියු. දැන් අධිකරණයට අපිට ගිහින් කියන්න බෑ අපි දන්නේ නැහැ. ඈ අදන්නෝ නම් මේ වැරද්ද කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ඉදිරි කිව්වොත් ළමයි දන්නා ඉදින් අපි හිතමු රේල්වේ ක්‍රොසින් එකක් ගන්නවා. ඈ රේල්වේ එකක් කියන දෙන අපි මාරු වෙන ස්ථානදී එලාම් එක වදින. ඈ රේල්වේ ගේට් එක වැටලාදී. මේ වෙලාවේදී ආල දකින්න ඇති සමහරු දෙපැත්ත බලලා ඇරලා යන. සමහරු බයික් එක පැහැලා තල්ලු කර බයිසිකල් දින කට්ටිය ඒ බලලා තල්ලු කරු නෑ. නමුත් ඔයාලා දන්නවද මේ ලාම් එක වදින වෙලාවේදී දුම්රිය ආඥා පනතට අනුව මේ ආරක්ෂණ නිලධාරීන්ට ඔයා අත්අඩංගුවට ගන්න පුළුවන්. ආ පාර පාරු වෙනකොට ඔන්න ඔයා අත්අඩංගුවට ගන්න. දඩේ ගිය. දඩේ රුපියල් 50. අයියෝ මොකද්ද කළේ ඉතින්. නමුත් මෙතන තියෙන බැරෑරුම් ක්‍රම තමයි ඔයා මහේස්ත්‍රාත් අධිකරණයේ කූඩුවට නැග ඔයා වැරදිකරු ස්වාමීනි කියලා කියලා තමයි ඔයා දඩේ ගවලා ඉන්නේ. අනිවාර්යයෙන්ම පැය දෙක තුනක් ඔයා ලොකප් එකේ ඉන්නවා. ඒ තමයි මේකේ තියෙන බරම. නමුත් මේක නොදැන අපි මේ බහුතරයක් මේ වැඩේ කරා. නේ? ඒ ආරක්ෂක දුම්රිය ආරක්ෂක ආරක්ෂකින් මේ ඒ කට්ටිය අල්ලගත්තු මම දැකලා තියෙනවා එහෙම වෙලා. සමහරවන් අල්ලගෙන මේ කූඩුවේ ඉඳලා තමයි මේ ගෙවීම් කරන්න වෙන්නේ. ඉතින් බලන්න අපිට අධිකරණයට ගියාම කියන්න පුළුවන් අන්නේ එහෙම නීතියක් මම දැනන් හිටියේනේ. දැනගෙන හිටියනම් මේ වැරද්ද කරන්නේ නැහැ නේ කියලා කියන්න පුළුවන්. බෑ. මොකද නීතිය සංකල්පයක් තියෙනවා. සියලු දෙනා නීතිය දැන සිටින්න. නීතිය දැන සිටින්න. දැන් අපි හිතමු ඔය දුම්රිය හරස් මාර්ගයට. ඔයා ඇතුළත් කරන වාහනේ බයික් එක, බයිසිකල වැරද්ද මොකක්ද? සිය දිවි හානි කරන එක දැත් කිවි කොමිටඩ් ටු සූසයිඩ් කියන වැරද්ද. ඉතින් මේ වැරද්දට තියෙන දඬුවම රුපියල් 7500. 7500 කියන ළමයි ඒ දවස්වල ලොකු වටිනා නේ. නමුත් වර්තමානයට ගැළපෙන විදිහට මේ නීති සකස් කරලා නැති එක ඒක අපේ ඉසිසි පහේගේ ප්‍රශ්නයක් නේ. අපි හදලා යව් එයාලව නීති හදන්න. නමුත් එයාල හදන්න වෙන වෙන දේවල්. ඒ නිසා නීති ටික එහෙම ඒවා අප්ඩේට් වෙලා නැහැ වර්තමානයට ගැළපෙන විදිහට. ඉතින් මේ වැරද්ද කරොත් 7500 දඩ. ඒ වගේම අර විදිහටම මහේස්ත්‍රාත් අධිකරණයේ එනේ ඉඳලා තමයි මේ දඩේ ගෙවන ඔයා නිදහස එන්නේ. ඒ නිසා බරපතල නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙමෙයි. ඒ නිසාම ඝනකාධිකාරීවරයෙක් වුණාම ආයතනික ප්‍රධානී කාර්යයක් කරන බුද්ධලේ නෑ. එයා ආයතනයේ ප්‍රධාන කාර්යයක් කරන බුද්ධලේ මේ නීතිය අවම දැනුමක්වත් මේ ආයතන සම්බන්ධයෙන් තියෙන ව්‍යාපාරයට බලපාන සුන්න බලපාන නීති සම්බන්ධයෙන් දැන සිටියු. හරි එහෙනම් අපි මුලින්ම ඉගෙන ගන්නවා ලංකාවේ නීති මොකක්ද සහ නියාමන ක්‍රියාවලිය මොකක්ද. නියාමන ක්‍රියාවලිය කියන්නේ නීති ඇති කරාට වැඩක් නැහැ නේ. ඒක ක්‍රියාත්මක කරන්න ආයතනෙ. දැන් මේ ආයතන මොනවද මේ පාලනය කරන්න තිබිලා තියෙන්නේ? ඒ සමාන ලකුණු පහක වර්ධවීමක් තමයි භාගයේ තියෙන්නේ. දෙවෙනි එක ගිවිසුම්නි. ලස්සන විශේෂ. ලස්සන මාතෘකාවක්. මොකද හැම නීතියක්ම ළමයි හැදිලා තියෙන්නේ අර 25 පාර්ලිමේන්තුවක සම්මත වෙලා. එක්කෝ ඒ පාර්ලිමේන්තුව හෝ රජිනගේ ආණ්ඩුවෙන් සම්මත. රජිනගේ ආණ්ඩුවෙන් සම්මත වෙච්ච තමයි ඔය ආඥා. නිදහසට කලින්. නිදහසට කලින් හදපු ඒවා. දැන් බහුතරයක් තියෙන ඒවා. අවුල් ව්‍යාපාර ආඥාපන, වැරදි නිවැරදි කිරීමේ ආඥාපන, දුම්රිය ආඥාපන, සියල් ගොඩක් ඒවා ආඥා. වර්තමානයේට ගැලපෙන විදිහට අපේ උන්දලා හදලා නේ. හරි. ඉතින් නිදහසෙන් පස්සේ හදන ඒවා තමයි 50 2007 අංක හත දරන සමාගම්. ඒවා මේ ළඟදී. මේ ගිවිසුම් නීතිය තියෙන විශේෂත්වය තමයි එහෙම පාර්ලිමේන්තුවකින් සම්මත වෙච්ච නීතියක් නැහැ.
මේ නීතිය ගොඩ නැගිලා තියෙන්නේ නඩු තීන්දුව හරහා. නඩු තීන්දුව. එක්ක අධිකරණ විසින් දුන්න නඩු තීන්දුව හරහා තමයි මේ නීතිය ගොඩ නැගෙන්නේ. ඒ නිසා අපි ගොඩක් නඩු තීන්දුව මේ චැප්ටර් එක යටතේ කතා කරනවා. මේ සඳහා 15ක බර දෙනවා. මේ භාගයේ තියෙනවා. අව මගේ පෞද්ගලික මතය හැටියෙන් නම් තියෙන සිලබස් එකේ ප්‍රමාණය අනුව මීට වඩා වර්ධනයක් තිබිය යුතුයි යුසුමී. හරි අපි ගියොත් ඊළඟ චැප්ට් එක බාණ්ඩ විකිණීමේ නීතිය මේ සඳහා 15ක නැවත වර්ධනයක් තියෙනවා. ඒකත් ආඥාපන බාණ්ඩ විකිණීමේ ආඥාපන. ඉතින් අපි තාම පාලනය වෙන්නේ අපි බාණ්ඩ මිලදී ගද්දී අපි අතර ගිවිසුමක් හටගන්න තාම රජිනගේ ආණ්ඩුව සම්මත කරපු නීතියක්. විශේෂයෙන් මේ බාණ්ඩ විකිණීමේ ආඥාපන තියෙනවා ළමයි දැන් උදාහරණයක් විදිහට අපි කි ව්‍යංගව මිලදී ගැනීමක් කරනවා. වාගේ කිසිම කතාවක් නැති. රුපියල් 80ක් පත්‍ර වෙළෙන්දට දීලා 80 දික් කරා පත්‍රය ගත්තා. අනු ව්‍යංගව ඔයාගේ ගිවිසුමක්. ව්‍යංග ගිවිසුමක් හටගන්න. පැහැදිලිද නේද? ව්‍යංගව ගිවිසුමක් හටගන්න පුළුවන්. ඉතින් ව්‍යංගව හටගන්නා වූ මේ වෙන ගිවිසුම් වල තියෙන කාරණා මොනවද? අයිතිය මාරු වෙන්නේ මොන වෙලාවද මේ සියලු කාරණා අපි බාණ්ඩ විකිණීමේ යටතේ කතා කරමු. අනු 15ක වර්ගයක් තමයි භාගෙ තියලා තියෙන්නේ. ඒ වගේම නියෝජ්‍යත්ව නීතිය. කියන්නේ ප්‍රධානී යම් කාර්යයක් සඳහා තව කෙනෙක් ඔපත් කරන. ඒ දෙන්න අතර තියෙන සම්බන්ධතාවයට බලපාන නීතිය තමයි නියෝජ්‍යත්ව නීතිය. ලකුණු 10ක වර්ගයක්. පස්වෙනි චැප්ටර් එක විදිහට අපිට තියෙනවා සමාගම් නීතිය කියන්නේ ලොකු නීතිය. corporate law ඉතින් ඒක ගැන අපි යම් උදා ප්‍රමාණයක් කතා කරනවා. ඒ වගේම හවුල් ව්‍යාපාර නීති ගැන කතා කරනවා. අකුණු 10ක් ඒ සඳහා බර දීලා තියෙනවා. 6 වෙනි චැප්ටර් එක වෙන්නේ ගනුදෙනු කළ හැකි ලේඛන වලට දාලා නීති. ගනුදෙනු කරන්න පුළුවන් ලේඛන තියෙනවා. උදාහරණ චෙක්පත් ගනුදෙනු කරනවා. තව කෙනෙකුට අපි චෙක්පත පවර. පොරොන්දු නෝ විනිමය බිල් ඔන්න ඔය කියන වර්ග තුන ගැන අපි මේ යන්නේ කතා කරනවා. හරි. ඊළඟට අපිට හම්බ වෙන චැප්ට් එකක් කම්කරු නීතිය. විශේෂයෙන් ආයතනයක වැඩ කරන කෙනෙක් විදිහට කම්කරු නීතිය කොහොමද බලන්නේ. මේකනේ තියෙන නිවාඩු කියක්. නිවාඩු කොච්චරක් රුපියල් කීයක් වැඩ කරන්න ඕනද සියල්ල කම්කරු නීතිය හා මේ කම්කරු නීතිය යට තියෙන ආරවුල් විසඳන්න තියෙන ක්‍රමවේදය මොකද්ද කියන අපි මේ වැඩේ කතා කරමු. ඊළඟට තියෙන රක්ෂණ නීතිය පොඩි කොටසක් බදු දීම හා කුලීසින්නක් කරගෙන කොටස ඒ සම්බන්ධයෙන් ලකුණු 10ක බලපෑමක් තියෙනවා. අවසාන වශයෙන් 9 වෙනි එකේ තියෙන ජාත්‍යන්තර වෙළඳ නීතිය. මොකද ව්‍යාපාරයක් වුණාම ආනයන හා අපනයන කටයුතු කරනවා. අපේ ආයතනයේ වුණත් රෝල් ගේම් එක කොහෙද? රෝල් අපේ ලංකාවේ හදන්නේ නැහැ. දන්නේ අඩු හරි අඩු ප්‍රමාණ. අපි පිටරටකින් රෝල් ටික ගෙනල්ලා තමයි මේ ඔක්කොම රෙදිම. හරි. ඉතින් ජාත්‍යන්තර වෙළඳාම මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ වෙළෙන්දන් අපි ගෙවීම් කරන ක්‍රමවේදයන් මොකක්ද? මේ අතර හටගන්නා ගිවිසුම් මොනවද? ඒ ගැන අපි කතා කරනවා ලස්සන චැප්ටර් එකක්. මේ ලකුණු 5 බර දෙවීමක්. හරි. කියලා. අවසාන වශයෙන් අපි කතා කරනවා චැප්ටර් නම්බර් 10. ව්‍යාපාරික පරිසරය ව්‍යාපාරික පරිසරයෙන් සිද්ධ වෙන වැරදි වෙනවා. කියන නීති විහාර රෙගුලාසි මොකක්ද? ඒකට ලකුණු 12ක බර. නෝකින් ඔයාගේ සම්පූර්ණ චැප්ටර් එක ඉවරයි. ඉතින් මේ විෂය වට හොඳට ඉගෙන ගන්න පුළුවන් ලොකු දැනුමක් එක දෙන විෂයක්. දැන් උදාහරණයක් විදිහට මේ වෙද්දි ව්‍යාපාර නීති සම්බන්ධයෙන් බිඳුවයි 0 න මේ විෂය ඉවරනත් එක ඔයාගේ දැනුමේ ප්‍රමාණය ලොකු ප්‍රමාණයකින් වැඩි වෙනවා මේ තරහ. නේද? නැවත කියන්නේ මේ ඔක්කොම ගොඩ ගහ ගන්න එපා කරා. මේවා මුලින් ඉඳන්ම ලස්සන විෂයක් වගේ දැනුමට එකතු කරන විෂයක්. මේ හරහා ලොකු දැනුමක් හම්බ වෙනවා බලන්න මේ විශේෂ ශාස්ත්‍රයන්ට. ඉතින් මේ නීතියින් හොඳට ඉගෙන ගත්තාම ඒක ඔයාගේ ප්‍රායෝගික පුරවැසියෙක් විදියටත් ඔයාට වැදගත්. හරි. ඔයාගේ අවසාන විෂය ව්‍යාපාර කළමනාකරණ විෂය. හරි. ඒ විෂය ගත්තොත් අපි මේ විෂයේ තියෙනවා මැනේජ්මන්ට් කලමනාකරණය කියන ළමයි හැම තැනම වැදගත් වෙන විශේෂය. දැන් උදාහරණයක් ඉදිරි කිව්වොත් ඩිග්‍රී එකක් ගත්තොත් තියෙන මැනේජ්මන්ට් කරන්නේම මැනේජ්මන්ට් එක. හැබැයි ප්‍රායෝගිකව ගත්තොත් කලමනාකරණය බිඳුව. විභාගයක් කලමනාකරණය කරන්නේ. ගෙදර වැඩ කටයුතු කලමනාකරණය කරන්නේ.
ලොකු ප්‍රශ්නයක්. මේ පේනවනේ අපේ රටේ තියෙන සම්පත් කළමනා කරන නොකිරීමේ ප්‍රතිපාක අපි අදවත් අත්විඳිනවානේ. පේනවා ඩොලරේ රුපියල ඩොලරයට සාපේක්ෂව අව ප්‍රමාණය වෙන්නේ නේ. ඉතින් මේ ව්‍යාපා මේ කළමනා කරන තියෙන දුර්වලතා. නමුත් අපි ඇත්තටම විෂයක් විදියට හැමෝම කළමනා කරන ඉගෙන ගන්න. නමුත් කළමනා කරන අපි ප්‍රායෝගික ලෝකෙට කොහොමද මේක ආඳගන්නේ කියන එක වාට කතා කරන්න පුළුවන් සර් එක. මේ පළවෙනි චැප්ටර් එක වෙන්නේ කළමනාකරණයේ හැඳින්වීම සහ කළමනාකරණයේ විවිධ ප්‍රවේශ කියන කොටස. එතකොට මැනේජ්මන්ට් එක කියන්නේ මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද කොහොමද මේක ඉතිහාසය ඒ සම්බන්ධයෙන් කතා කරන ලකුණු 10ක බලකැටීමක් මේ සඳහා තියලා තියෙනවා. කළමනාකරණ ක්‍රියාවලී කාර්යයන්. කළමනාකරණය කියන්නේ කාර්යයන් කිහිපයක එකතුවක්. සැලසුම් කරන ඔය විදිහට පටන් අරගෙන සංවිධානය කරන මෙහෙවීම පාලනය මේ විදිහට ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය ගැන කතා කරනවා අකුරු 35ක් මේ සඳහා වර්ධ කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙහෙයුම් කළමනාකරණය. මෙහෙයුම් කළමනාකරණය කියන්නේ ආයතනයකට මෙහෙයුමක් කරන. දැන් අපි මෙහෙයුම් මොකක්ද? රෙදි නූල් අරගෙන ඇවිල්ලා රෙදි නිෂ්පාදනය. මේක තමයි අපි මෙහෙයුම් කඩන. මෙහෙයුම කොහොමද කළමනාකරණය? ලේසි වැඩක්. ලේසි වැඩක් නෙමෙයි. නේ? ලේසි වැඩක් නෙමෙයි. නූල් වෙලාවට ලැබෙන්න ඕනේ. ලැබිලා තියෙනවා ඩයි කෙමිකල් වෙලාවට ගෙනල්ලා තියෙනවා ආ වෙලාවට ගෙනල්ලා නැත්නම් එහෙම සේවකයෝ ඔක්කොම බලාගෙන ඉන්න දහස් ගාණක් සේවකයෝ ඉන්නවා ආයතන වැඩ කරන නේ ලේසි වැඩක් නෙමෙයි නේද මෙහෙම කොහොමද කළමනා කරන්නේ කියලා දැන් උදාහරණයක් විදිහට මහන රෙදි මහන්නේ ලොකු මැෂින් වල මිටින් මැෂින් රෙදි මහලා මේවා ඩයි කරන්නේ ඩයින් ඩිපාර්ට්මන්ට් එක අපි කියන ඩයින් ඩිපාර්ට්මන්ට් ඩයි කරන ඩිපාර්ට්මන්ට් බලාගෙන ඉන්න රෙදි ටික මහලා මේ මෙති මේක මෙහෙම નિවරදිව කළමනාකරණේ උන් නැත්තම් ඌන ප්‍රයෝජනය වත්කම් පොඩපත් වෙන සේවකයවල බලාගෙන ඉන්නවා වැඩ කරන්නේ ඒ නිසා මෙහෙම කඩයුත්ත කළමනාකරණය කරන එක හරි වැදගත් ඒ යටතේ අපි කතා කරනවා ඒ සම්බන්ධ ලකුණු 10ක බලතැකීම විභාගයේදී තියෙනවා ඊළඟට තියෙනවා අලෙවි කළමනාකරණ මාකටිං අපි ප්‍රොඩක්ට් එක හදාගත්තට වැඩක් නැහැ නේ ඒක අපි අලෙවි කරගන්න සේල්ස් කරන්න සේල්ස් කරන්න කොහොමද කියන්නේ නේ සේල්ස් ඇන් මාකටිං මතා කරනවා ලකුණු 15ක බර දෙවීම මම මේ සම්මා තියලා මගේ උපාධියක් තියෙන විශේෂ තමයි මානව සම්පත් කළමනාකරණ හියුමන් රිසෝස් මැනේජ්මන්ට් කොහොමද කරන්නේ ආයතනික සේවකයේ බඳවගත්තට පස්සේ ඒක රඳවා ගැනීම සහ සේවකයා ඉවත් වෙන තෙක් නික්ම යන තෙක් මේ මානව සම්පත කොහොමද කළමනාකරණය කියන්නේ මම අපි මෙතනදී කතා කරා ආයතනයේ සුදුසුම සේවකයා සුදුසුම වෙලාවේ බඳව ගැනීම කරනවා. ඒ වගේම යාම රඳව ගන්න උනායි. ඒ කටයුතු කරන එක තමයි මේ ආණු සම්පත් කළමනා කරන්නේ. ඉතින් ලකුණු 15ක වර්ධනයක් වෙසපා තියෙනවා. ඊළඟේ තමයි චේන්ජ් එක. චේන්ජ් මැනේජ්මන්ට්. චේන්ජ් එකකට හැමෝම කැමති නෑ. නะ ලයිෆ් එකට නම් චේන්ජ් එකක් ඕනේ කියලා කිව්වට ඒකට නම් කැමති වුණාට අපි වැඩ කරන යම් ආකාරයක් තියෙනවා නම් ඒක චේන්ජ් වෙනවට හරි කැමති. ඒක හැටි මනුස්ස ස්වභාව. ඉතින් චේන්ජ් මැනේජ්මන්ට් එක කොහොමද කරන්නේ කියන එක තමයි මේ ලකුණු පහක් පැත්තේ කතා කරන්නේ. ඊළඟට තියෙනවා පාය මාර්ගික කළමනාකරණය නැත්නම් ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන එක. මොකද ආයතනික දිශාව තීරණය කරන්න ඉහළ කළමනාකරණය. ඉහළම ඉන්න විශේෂ අධ්‍යක්ෂකතුමා. දැන් මේ අධ්‍යක්ෂක මණ්ඩලය තමයි ගන්නෙ පාය මාර්ගික තීරණ. ආයතනයේ ඉහළම තීරණ. නිෂ්පාදන ධාරිතාවය කොච්චරකින් වැඩි කරන්න ඕනේ. එහෙනම් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය කොච්චරද? ඒ සඳහා කළ යුතු ආයෝජනය කොච්චරද? මේ සියල්ල ආයතන උපාය මාර්ගික තීරණ. දැන් උපාය මාර්ගික කළමනාකරණය කියන්නේ මොකක්ද? මෙහෙයුම් තීරණ තමයි අර මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් කරන්නේ. ව්‍යාපාර ආයතන පවත්වාගෙන යනකොට ගන්නා වූ තීරණ තමයි මෙහෙයුම් තීරණ. පැහැදිලි? ඒ නිසා උපාය මාර්ගික තීරණ ගන්න කොහොමද? කියන එක මේ යටතේ කතා කරනවා ලකුණු 10ක බර තැබීම මේ සඳහා තියෙනවා. පේනනේ කොච්චර වැදගත් විෂයක්ද ලස්සන විෂය. ඉතින් මේ විෂය හොඳට ඉගෙන ගන්න පුළුවන් අපි සර් එක. සර් ගැන කිව්වොත් ඉන් සර් මම වගේම ගැලණි විශ්වවිද්‍යාල උපාධිධාරීවරේ. ඒ වගේම කාලයක් තිස්සේ අපිත් එක්ක එකතු වෙලා මේ මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක උගන්වනවා. ඒ වගේම චාටර්ඩ් එක්සෑම් එකේ අන්තිම අධ්‍යයනයේ ඔය සර්වින් ෆයර් පාස් ෆයිනලිස් කියලා කියන අන්තිම අධ්‍යයනය වගේ කරන් තියෙනවා. හරි. ඒක ළමයි අපේ සිලබස් ඉන්ට්‍රොඩක්ෂන් එක නම් ඉවර වෙනවා. මම හිතා යම් ලොකු අවබෝධයක් මේ විෂයන් සම්බන්ධයෙන් ඔයාලට ලැබෙන්නේ නැති.
ඒ වගේ මේ විෂයන් මේ විදිහටම අපි චැප්ටර්ස් විදිහට අපි දැන් පෙන්නපු චැප්ටර්ස් විදිහටම අපි සිස්ටම් එකක් හදලා දෙනවා. ඔයාලට පුළුවන් සිස්ටම් එකේ ලොග් වෙලා මේ උගන්නන හැම වීඩියෝ එකක්ම නැවත නරඹන්න. ඉතින් සමහර ලෙසන්ස් අපි ඔන්ලයින් කරේ නැත්නම් අපි සමහර ඒවා රෙකෝඩින් විදිහට හරි දෙනවා. ඉතින් මේ හයිබ්‍රිඩ් වර්ෂන් එකක් විදිහට කරන්න මොකද අපි සිලබස් එක කවර් කරලා වැඩිපුර වැඩ ප්‍රමාණයක් කරලා විභාගයට යවන එක තමයි අපි මූලික අරමුණ වෙන්නේ. ඒ නිසා අපි මේ ක්‍රමවේදයන් දෙකම පාවිච්චි කරලා ඔන්ලයින් ඒකේ ප්‍රතිඵලය නැත්නම් ප්‍රතිලාභ අපි ගන්නවා. මේ දැන් උදාහරණයක් විදිහට ඉස්සර තමයි පන්තියකට ගිහිල්ලා සර් කියලා ඉවරනකම් බලන් ඉන්නේ. මේ එහෙම ඕනේ නෑ දැන්. වර්තමානයේදී ඔන්ලයින් එඩියුකේෂන් එකත් එක්ක වෙච්ච වැදගත් දෙයක් තමයි ඉතින් අපි ගාව ලොකු සම්පත් ප්‍රමාණයක් තියෙනවා. මේ පාවිච්චි කරලා මේ වැඩේ අපිට හොඳට කරගන්න පුළුවන්. හරි. කරගන්න පුළුවන්. ඉතින් ඉතින් අපිත් එක්ක එකතු වෙලා හොඳින් මේ වැඩේ කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් විශේෂයෙන් මේ වැඩේ අපි හොඳට කරනවා. නමුත් ඔයාලගේ කැපවීම මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයි. මොකද දැන් මේ මාර්තු විභාගේ ලබන සතියේ කීපී සමහර ළමයි දැන් ටියුට් එකට ගන්න ළමයි. ඉතින් ඒක හරි අවාසනාවක්. මොකද ඒ විනය නැහැ. මේ විභාගයේදී විනය පවත්වා ගැනීම හරි වැදගත්. මොකද මාස 6යි තියෙන අපිට ලොකු කාලයක් නැහැ. ඔයාට මාස දෙක තුනක් ගියාට පස්සේ ආපස්සට හැරෙන්න හරි අමාරුයි. හැරිලා ආපහු මුලින් ඉඳන් එන්න බෑනේ. ඒ නිසා මේක මුලින් ඉඳන්ම ක්‍රමවේදයක් ඇතුව යන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම අපි ගිහල් ඉස්සරහම තමයි ලංකාවේ පළවෙනි වෙච්ච ළමයි පොළේ. හරි. ඉතින් ඒ ළමගෙන් ඇහුවා වුණත් ඒ ළමයා කරලා තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් ෆස්ට්. ඔලුව ඉතින් ළමයි කරන එකම දේ මොකක්ද කරලා තියෙන්නේ එකම දේ ළමයි පොත් ටික එදිනෙදා පාඩම් කරනවා එදිනෙදා පාඩම් අද පන්ති ගියොත් ඒ ළමයි අද ඉවර කරනවා ඒ වැඩි දී එක තමයි ප්‍රතිලාභ බලන්න වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ ඉගෙන ගන්න පැහැදිලිද ඒ නිසා මේ Taman ඒ ක්‍රමවේදෙට හුරු වෙලා නැත්නම් අතීතේ වැඩක් නැහැ අතීතේ පැරදි වෙලා තියෙන මොන නමුත් අපිට වැදගත් වර්තමානයේ සහනාගත වර්තමානයේ කරන දේ සහ අනාගතයේ තියෙන දැක්ම තමයි ආව දැන් දැනගට ඉගෙන ගන්න. ඒක හදා ගන්න තමයි ඕනේ. හරි. හරි මොන හරි ප්‍රශ්න තියෙනවද? පළවෙනි ප්‍රශ්න බලමු. හරි දැන් AD වලට අලුතෙන් සම්බන්ධ වෙන ළමයි ඇති. අපි මුලින්ම කරන්න ඕනේ AD පන්තියට සහභාගී වෙන්න ඕනේ. පන්තියේ වැඩ කටයුතු කරගෙන යන අපි අනුමත අධ්‍යාපන ආයතනය. ඉතින් ඔයා මේකට සම්බන්ධ වෙනවා වගේම ඔයාගේ යාළුවොත් සම්බන්ධ කරන්න. මොකද මේ විෂයන් හතරම උගන්වන්න ඔයාට දක්ෂ වෘත්තිමය වශයෙන් සුදුසුකම් තියෙන ගුරුවරු ඉන්නවා. මේකෙන් පස්සේ ඔයාට AD3ට ගියාම AD3 වෙනි අධ්‍යයනයේ විෂයන් හතරම උගන්වන්නේ වරලත් ගණන් අධිකාරීවරු. ඉතින් කලමනාකරණ ගණන් අධිකාරීවරු සහ වරලත් ගණන් අධිකාරීවරු හතර දෙනාම චාටර්ඩ් පොලිස් හතර දෙනාම සූර්යෝගේ නේද? ඉතින් එහෙම පන්තියක් ලේසි අමාරු ගා ගන්න ඇත්ත. මොකද ව්‍යාපාරික ලෝකයේ ඇත්තම දැවැන්ත බොදු සමාගම වැඩ කරන. ඒ වෘත්තිමය දැනුම අප්‍රමාණ විදිහට තියෙන සරලව මේ ගන්න එක වාගේ වගකි. හරි. ඒ නිසා සම්බන්ධ කරන්නේ ඒක පළවෙනි ඉල්ලීම. හරි පන්තියට සහභාගී වෙන්න පන්තිය දැන් අපි තියෙන එකම ගැටලුව ළමයි අපි මේ බැච් එක මාර්තු බැච් එක ඉවර නැහැ අපිට මේ ලබන සතිය තමයි ඉවර වෙන්නේ ඉවරනත් එක්කම අපි වැඩ කරන ප්‍රමාණය වැඩි කරනවා අනිවාර්යෙන් මේ සතියේ අපි පුළුවන් විදිහට අපි කරගෙන යන්න මේ මොකද AD ආයතනය සාමාන්‍යයෙන් සැප්තැම්බර් තමයි විභාගේ තියන්නේ දැන් මාර්තු ඉවරනකම සැප්තැම්බර් මාර්තු ඉවරයි අප්‍රේල් වලින් පටන් අරන් තමයි කරගෙන යන්න ඕන හරන මාස 6ක් තියෙනවා නමුත් අගෝස්තු භාගෙ පාත් කරන නිසා අපිට පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා පන්තිය පටන් ගන්න සිද්ධ වෙනවා ඒකයි අපි පටන් ගත්තේ ඉතින් අපි දන්නවා AD දැන් එක හදාරන ළමයි තියෙනවා ඒ AD එක හදාරලා මේ මාර්තු අන්තිම සති විභාගෙ කරලා මේකට එන ළමයි තියෙනවා කොටම සාධාරණයක් වෙන විදිහට අපි මේ මාසේ පාඩම් කීපයක් කරගෙන යනවා ඊට පස්සේ අපිට පුළුවන් එක්සලරේට් කරන්න අපේ පාඩම් ටික හරි. හා පන්ති එන්න පළවෙනි දේ දෙවෙනි එක ඊට පස්සේ අපි AT ආයතනයේ ලියාපදිංචි වෙන්න ඕන විශේෂයෙන් AT වලට මුලින්ම සම්බන්ධ වෙන ළමයි පළවෙනි වතාවට සම්බන්ධ වෙන AT ආයතනයේ ශිෂ්‍යෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕන
ඉතින් ඒක ඔන්ලයින් කරගන්න පුළුවන්. මම ඒ ගැන සම්බන්ධයෙන් විස්තර කියන්නම්. අපි කොහොමද කරගන්න කියලා වීඩියෝස් කරලා YouTube එකේ දාලා තිනු, අපි වෙබ්සයිට් එකේ තියෙන. ඒක බලන්න පුළුවන්. කරන හැටි මම තවදුරටත් කියන්න දෙන්න. ඒටි ආයතනයේ සාමාන්‍ය ශිෂ්‍යෙක් විදිහට ලියාපදිංචි වෙන්න. ඒ සඳහා සාමාන්‍ය රුපියල් පාසල් ශිෂ්‍යෙක් නම් තාම ඉස්කෝලේ ළමයෙක් නම් 2500 ගෙවන්න ඕනේ. පාසල් ශිෂ්‍යෙක් නෙවෙයි නම් 3000 ගෙවන්න ඕනේ ඒටි ආයතනයට අපිට නෙවෙයි. ඒවල ශිෂ්‍යෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕනේ. ලියාපදිංචි වුණාට පස්සේ වාගේ ස්ටඩීස් කරගෙන යන්න පුළුවන්. යම් දවසකදී වාට හැදුණු පොතකුත් ලස්සන වගේ මුහුණත් දාලා අසන ID එකක් හදලා ඉවරයි. ඒකත් පාවිච්චි කරලා ඔය මොකද කරන්නේ? විභාගයේ exam application call කරනවා ඒ කියන්නේ. සාමාන්‍යයෙන් ඒක අගෝස්තු මාස විභාගෙට ජූලි වගේ ජූලි මුල නැත්නම් ජූනි අග වගේ විශේෂයෙන් application call කරනවා. ඒ සඳහා ඇඳුම් කරනවා. විභාග ගාස්තු කියලා ඇඳුම් කරනවා. ඊට පස්සේ ඇඳුම් කරද්දී ඔයාගේ ප්‍රදේශය තෝරන්න තියෙනවා. ආ විභාගය කරන්නේ වාට ළඟම තියෙන ප්‍රදේශය තෝරලා විභාගයට මුහුණ දෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. පස්සේ AD 2 කරා ඊළඟට AD 3. හරි. අංක ඊළඟ ප්‍රශ්නේ. වැදගත් දෙයක් තමයි AD දෙවෙනි අදියර හදාරන විශේෂයෙන් කොමස් කරපු ළමයි AD පළවෙනි අදියරේ විෂයන් තුනක් යාට නිදහස් වෙනවා. ඒ විෂයන් තුනට නිදහස් වීම ගන්න ඕනේද? ඊළඟ ප්‍රශ්න. ඒකට නිදහස් වීම ගන්න පුළුවන් නම් ගන්න. අල්ලේ තියෙනවා නම් අරගන්න. ගැටලුවක් නැහැ. නමුත් AD 3 කරද්දී අනිවාර්යයෙන්ම අරන් තියෙන්නේ. AD 3 වෙනි එකට අයදුම් කරන්න බෑ. AD පළවෙනි සහ දෙවෙනි අදියර සම්පූර්ණ වෙලා නැත්තම්. අතක තියාගන්න. ඒ නිසා AD 3 වෙනි අදියර සම්පූර්ණ කරන්න කලින් තමයි AD 3 වෙනි අදියර විභාගයට අයදුම් කරන්න කලින් තමයි extension නැත්නම් නිදහස් වීම සියල්ල සම්පූර්ණ කරගෙන තියෙන්නේ. සල්ලි තියෙනවා මේ පරිගවන නැත්තම් AD 3 කවදා හරි කරනොත් කරද්දී exam apply කරා. ඒ සඳහා කිවීම් කරලා තියෙන්න ඕනේ. ස්ටඩි පැක් ගන්න ඕනේ. ඕනේ නැහැ. අවශ්‍ය නැහැ ස්ටඩි පැක්. අත්‍යවශ්‍ය නැහැ. තමන්ට අවශ්‍යතාවය තියෙන නම් ගන්න කැටුවක් නැහැ. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න දෙන්න ආන්ලෝ ඔගස්ට් නෑ මුල සතියේ නෙමෙයි ඔගස්ට් 3 වෙනි සතියේ වගේ තමයි එක්සෑම් තියෙන්නේ. තව ප්‍රශ්න මොනවද? මැත් සබ්ජෙක්ට් එක ළමයි අපි පන්තිය පවත්වන වෙලාවේදී මැත්ස් පන්තිය පවත්වද්දී ආගේ ගෲප් එකට ලින්ක් එක දාන්න. ඔන්න ඒකට සම්බන්ධ වෙන්නේ. එච්චරයි කරන්නේ. මැත් සබ්ජෙක්ට් එක අපි අදාල ලින්ක් එක දානවා 82 ගෲප් එකට. ඒකට සම්බන්ධයි. හරි වෙන ප්‍රශ්න නැද්ද? ඉතින් මටම අද සබ්ජෙක්ට් පහම ඉන්ට්‍රඩියුස් කරන්න වුණා. ඉතින් ඒක අපේ පැත්තෙන් වෙච්ච වැරද්දක් වෙන්න පුළුවන්. මොකද හේතුව ළමයි මේ වෙද්දි එක සර් කෙනෙක් පැත්තට කරන්ට් එක නැහැ. අනිත් සර්ලා
දෙන්නම ගත්තොත් ඒ ඇස් කරන සර් නම් ආවේ ඒටි එකට සම්බන්ධ වුණා. ඒකේ වීඩියෝ එක මම ෂෙයා කරන ගැටලුවක් වෙන්නේ. මම තනි සෙට කොවිඩ් පොසිටිව් වුණා. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි ඒක සම්බන්ධ වෙන්න බැරි වුණේ. මම ඒ ලින්ක් එක ගාවලා තිබ්බා මේ සම්බන්ධ වෙලා තිබ්බේ නැහැ. ඉතින් සර් එක්ක ඉතින් ඔයාලා නැවත හම්බ වෙනවා. ඉතින් සර් කෙනෙක් ඉතින් ඔයාලා ලෙක්චර් එකේදී ඉතින් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි අවසාන වශයෙන් වෙන ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් ඩිසිෂන් එක නවත්තන්න. හැමගෙනාගේම සිස්ටම් ලොගින් එක හදාගන්න මේ වෙද්දිම කවුන්ටින් විශේෂයෙන් කවුන්ටින් එකේ අපි කවුන්ටින් විශේෂයට ගියොත් මේක ඔයාලට මගෙන් ලැබෙන ප්‍රතිලාභයක් විදිහට තමයි දෙන්නේ. accounting විෂයේ පළවෙනිම අදියරේ මේ ගැලපීම් කියලා දෙනවා. ගැලපීම් කිහිපයයි AD දෙවෙනියකදී හදා කියලා දෙන්න ඕන. හරිද? ගැලපීම් කිහිපයයි. නමුත් මම සෑහෙන වීඩියෝස් ප්‍රමාණයක් කරලා ලකුණු 15කට මේකට වැය වෙන යම් පැය ගාණක් IIT ආයතනය දීලා තිනා. නමුත් ඊට වඩා සෑහෙන පැය ප්‍රමාණයක් වැය කරලා මම ලෙසන්ස් ටික කරලා තියෙනවා. ඉතින් පළවෙනි චැප්ටර් එකේදී අපි ෆස්ට් ලෙසන් එක දෙක කරාට පස්සේ වීඩියෝස් ටික මම ගෲප් මේ අපි සිස්ටම් එකට දානවා. පළවෙනි චැප්ටර් එක ඒ ටික බලන්න ඕනේ වගකීමක් වා. මොකද අපිට වැඩි ලොකු කාලයක් ඒකට වැය කරන්න බෑ. මොනව ඕද්දෙම වගේ මම එහෙම තමයි කරන්නේ. හේතුව එතන තියෙන්නේ මේ AD දෙවැනි අදියරේ නෙමෙයි AD පළවෙනි අදියරේදී ඉගෙන ගත යුතු ගොඩක් දේ. ඒ නිසා ඒ ටික කවර් කරගෙන තමන්ගේ දැනුමේ ප්‍රමාණය වැඩි දියුණු කරගන්න එක වගකීමක්. අපිට අපිට පුළුවන් අපි ඊළඟ පළවෙනි දවසේ දෙවෙනි දවසේ පළවෙනි චැප්ටර් එක කරා. ඊට පස්සේ අපි යනවා හතරවෙනි චැප්ටර්. හතරවෙනි චැප්ටර් එක ඉවරලා තමයි ඊළඟට තුන්වෙනි චැප්ටර් එක දෙවෙනි චැප්ටර් එක පස්සේ අපි යනවා අවසන් වශයෙන් පස්වෙනි චැප්ටර්. එහෙනම් තමයි අපි කරන්නේ. හරි. මේ වෙද්දිම මම වීඩියෝස් කීපයක් සිස්ටම් එකට දාලා තියෙනවා. ලොගින් ටික හදාගමු අපි. ඉවරයි. කොට අපිට පුළුවන් ඒ සිස්ටම් එකේ තියෙන වීඩියෝස් ටිකත් බලන්න. හරි වෙන ප්‍රශ්න නැත්නම් අපිට නවත්තන්න පුළුවන් අද session එක. ඉතින් ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අහලා දැනගන්න හොඳම වෙලාව. ආයෙ වෙන අවස්ථාවක් හම්බෙන්න නැති වෙන්නත් පුළුවන් නේද?